අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා නිෂ්පාදිතය කියන සංකල්පය ගැන. නිෂ්පාදිතය අවශ්‍යතා වමනා තෘප්තිමත් කර ගැනීම සඳහා යොදා ගන්න ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හැඳින්වෙනවා. අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා යොදා ගන්න ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හැඳින්වෙනවා. නිෂ්පාදිතය ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නමුත් කළමනාකරණයේදී භාණ්ඩ සේවාවලට පමණක් සීමා නොවී නිෂ්පාදිතය ළමයි තවත් කොටස් වලට කැඩෙන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදිතය පුළුල් සහ පටු කියලා නිර්වචන දෙකක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. එතනදී නිෂ්පාදිතය මිනිසුන්ගේ අවශ්‍යතාවමනා තෘප්තිමත් කළ යුතු වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ අවශ්‍යතා වමනාවලට ප්‍රතිඵලයක් නැත්නම් ප්‍රතිලාභයක් ගොඩනගන්න වෙනවා. අපි සංස්කරණාකරණයේදී වගේ විෂයන් වලදී උගන්වනවා නිෂ්පාදිතය කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම දෙයක් කියන එකට වඩා ප්‍රතිලාභ කට්ටලයක් කියන එක. ප්‍රතිලාභ කට්ටලයක් මේ මිනිසුන්ට දීලා තියෙන විවිධ වාසි සමුදායක් මිනිසුන්ගේ තෘප්තිමත් වෙන අවශ්‍යතාව වුණා. අනිත් තමයි අපි නිර්වචනය කරන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් උසස් පෙළ මට්ටමේදී අපි කියනවා මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කිරීම සඳහා යොදා ගන්න ඕනෑම දෙයක් නැත්නම් යොදා ගන්න ඕනෑම තත්ත්වයක් අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. නිෂ්පාදිතය ද්‍රව්‍යාත්මක භාණ්ඩ හා ද්‍රව්‍යාත්මක සේවා ලෙස කොටස් දෙකකට බෙදනවා කියලා අපි දැන් කතා කළා. භාණ්ඩ නිෂ්පාදිතය ප්‍රධාන වශයෙන් බෙදෙනවා භාණ්ඩ. භාණ්ඩයක් කියලා කියන්නේ ස්පර්ශතාවෙන් යුක්ත දෙයක්. මේක අපි නිෂ්පාපී හඳුන්වනවා මිනිස් අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කිරීම සඳහා යොදා ගන්න භෞතික පැවැත්මක් ඇති ස්පර්ශතාවෙන් යුක්ත ඕනෑම දෙයක් භාණ්ඩ ලෙස හැඳින්වෙන්නේ කියලා. මිනිස් අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා යොදා ගන්න ස්පර්ශතාවෙන් යුක්ත ඕනෑම දෙයක් භාණ්ඩ ලෙස හඳුන්වනවා. සේවා කියන්නේ ළමයි ස්පර්ශතාවයක් නැති දෙයක්. අස්පුස්සයි අලන්න බෑ, භෞතික පැවැත්මක් නෑ. ඒක නිසා අපි සේවා හඳුන්වනෝ මිනිස් අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කිරීම සඳහා යොදා ගන්න ඕනෑම ක්‍රියාකාරීත්වයක් සේවාවක් ලෙස හැඳින්වෙයි කියලා. එහෙනම් ඕනෑම ක්‍රියාකාරීත්වයක් මොනවද? ක්‍රියාකාරීත්වයන් මිනිසා තවත් පුද්ගලයෙක්ට තවත් පාර්ශ්වයකට පාර්ශ්වයක් විසින් සිදු කරන ඕනෑම කටයුත්තක් ක්‍රියාකාරකම්. භාණ්ඩ ලෙස ගත්තම ද්‍රව්‍යාත්මකව දකින්න පුළුවන්. අපිට සාමාන්‍ය ඉදිරියදා දකින්න පුළුවන් රුව භාණ්ඩ, විදුලි උපකරණ, පොත්පත්, පෑන් පැන්සල්, මෝටර් රත්, ගෙවල් දොරවල්, මේ සියල්ල අපිට භාණ්ඩ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සේවා ලෙස හඳුන්වනකොට සේවා ක්‍රියාකාරීත්වයක් නිසා ව්‍යාපාරික සේවා සහ පොදු සේවා ලෙස අපිට සේවා හඳුන්වන්න පුළුවන්. ව්‍යාපාර වලට ලබා ගන්නා බැංකු රක්ෂණය ප්‍රවාහන සංවිධානය වගේ සේවාවල් සහ ව්‍යාපාර කටයුතු සඳහා ගන්නා බෙදා හැරීමේ සේවා, නඩත්තු සේවා, විදුලිය ගෑස් සැපයුම් සේවා, ඒ වගේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයුම් සේවා, මේ වගේ දේවල් සේවා ලෙස හඳුන්වන්න පුළුවන්. භාණ්ඩ සේවා කියන ගත්ත නිෂ්පාදිත යටතේ භාණ්ඩ ස්පර්ශතාවයෙන් යුක්තයි, භෞතික පැවැත්මක් තිබෙනවා. භාණ්ඩ සමජාතියේ බොහෝ විට සමග්ගැලි 10ක් ගත්තොත් සමග්ගැලි 10 ලක්ෂණ ලක්ෂණකට 10 එකම වර්ගයේ එකම පාට එකම හැඳින්වෙන්න පුළුවන්. බොහෝ විට සමජාතියයි. ඒ වගේම සපයන්නාගෙන් වෙන් කර පරිභෝජනය කරන නිෂ්පාදකිය අවශ්‍ය වෙන්නේ පරිභෝජනය කරන්න. ඒ වගේම කොටස් වශයෙන් බෙදා පරිභෝජනය කරන පාංගිඩියක් කියලා අපි දෙකට කපලා එක කෑල්ලක් භාගයක් අද කාලේ ඒක උදේට ඉතිරි බාය කන්න පුළුවන්. ඒතර කොටස් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්, කල් තබා ගන්න පුළුවන්, ස්ටෝක් කරගන්න ගබඩා කර තබා ගැනීම හැකියාව තියෙනවා භාණ්ඩ. සේවා යන්නේ නම සේවා අස්පෘශ්‍යයි, අල්ලන්න බෑ. ඒ වගේම භෞතික පැවැත්මක් නැහැ. ඒ වගේම සේවා කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයක් නිසා පුද්ගලයා ඒ සේවාව සපේන පුද්ගලයාම ක්‍රියාකාරීත්වය කිරීම සඳහා ඉදිරි කරන්න යා ඉන්න ඕන. ඒ කියන්නේ සපයන්නාගෙන් වෙන් කරන්න බෑ, කොටස් වල බෙදා සේවය ගන්න බෑ, භාවිතයෙන් පසුව කල්පසු පාවිච්චි කරන්න බෑ. කියන්නේ භාවිතයෙන් පසු පරිභෝජනය කරන්න බෑ, භාවිතය සමග නැෂ වෙනවා. ඒ වගේම සේවා ළමයි හැමතිස්සම දැඩි විදත්වයක් කියන එකම සේවාව පුද්ගලයන් දෙදෙනෙක් උසපයුවත් එක පුද්ගලයෙකු සේවාවන් දෙකක් සපයුවත්
අනිවාර්යයෙන්ම සේවා විවිධත්වයකින් යුක්ත වෙනවා. අපිට භාණ්ඩා සේවාවල ලක්ෂණ තමයි අපි කතා කරේ. භාණ්ඩා සේවාවල විරස්තම් තමයි එතකොට ඒ විදිහට දාන්න පුළුවන්. භාණ්ඩ ස්පෘශ්යයි, සේවා ස්පෘශ්යයි, භාණ්ඩ සපයන්නාගේ වෙන් කළ නොහැකි, වෙන් කළ හැකි, සේවා භාණ්ඩ සපයන්නාගේ වෙන් කළ නොහැකි, භාණ්ඩ බොහෝ සමජාතීයයි, සේවා විවිධත්වයකින් යුක්තයි, භාණ්ඩ කොටස් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්, සේවා භාවිතය සම්බන්ධ කරනවා, භාණ්ඩ කිරීමා කල්පසු පාවිච්චි කරන්න පුළුවන්, සේවා අභිදාක තබා ගන්න හැකි. අනිත් ඒ විදිහට අපිට භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් පැහැදිලි කරන්න පුළුවන්. එනනම් අපි මේ කතා කරේ නිෂ්පාදිතය, නිෂ්පාදිතය පටු ලෙස නිර්වචනය කරන්නේ. ඊට අමතරව අපිට සස්කලමනා කරන්නේදී නිෂ්පාදිතය ළමයි පුඩු ලෙස නිර්වචනය කරන්න පුළුවන්. එසේ පුඩු ලෙස නිර්වචනය කරනකොට අපිට භාණ්ඩ සේවාවලට අමතරව අදහස් ස්ථාන ඉසව් සිද්ධි උද්ගලන අධ්‍යක්ෂින් දීපොර සංවිධාන තොරතුරු සම්පත් ආදී වශයෙන් නිෂ්පාදිතය අපිට හඳුන්වන්න පුළුවන්. නිෂ්පාදිතය ප්‍රධාන වශයෙන් භාණ්ඩ සේවා කියලා කිව්වට ළමයි වර්තමාන අලුත්ම කන්සෙප්ට් එකේ කියන්නේ නිෂ්පාදිතය ප්‍රධාන කොටස් තුනයි. තුන මොනවාද? භාණ්ඩ සේවා අදහස්, භාණ්ඩ සේවා අදහස්, භාණ්ඩ සේවා අදහස් කොටස් තුන. නමුත් අපි සාමාන්‍ය කාමති කියන දරන්නේ භාණ්ඩ සේවා කියලා විතරයි පටු නිර්වචනය ඇතුළේ තියෙනවා කියලා. නමුත් පුළු නිර්වචනය ගියාම භාණ්ඩ සේවා අදහස් ස්ථාන සංසිද්ධි පුද්ගලයන් අධ්‍යක්ෂින් දීපොළ සංවිධාන ආදි වශයෙන් විශාල වශයෙන් නිෂ්පාදිතය කියන පුළ නිෂ්පාදිතය කියන්නේ භාණ්ඩ සේවා පමණක් නොවේ. භාණ්ඩ සේවා විතර නෙවෙයි නිෂ්පාදිතය කියන්නේ නිෂ්පාදිතය තුළේ අදහස් තියෙනවා. කවුරුන් පුදුල අයිඩියා එකක් කවුරු කෙනෙක් කියන දැන් ජ්‍යොතිෂ්‍යවේදී කේන්ද්‍රයේ බල අදහස ප්‍රකාශන සල්ලි ගන්න තමයි නිෂ්පාදිතය. ඒ වගේම ක්‍රීඩකයේ නළුවේ වෙළඳැන්වීම ලැබෙන්නේ සිටිනවා. ඒතර පුද්ගලයේ දැන් නිෂ්පාදිතය. ඒතර ඒතර වෙළඳැන්වීම ප්‍රොමෝට් වෙන්නේ පුද්ගලයා නිසා නිෂ්පාදිතය අතරම වෙළඳැන්වීම නෙමෙයි පුද්ගලයා. එතකොට මොනවා හරි විශේෂ සිදුවීමක් විශේෂ අත්දැකීමක් ලබා ගන්න දෙන්න පුළුවන් මිනිසුන්ට. රෝලර් කෝස්ටර්, ඊට පස්සේ සංගීත සම්දර්ශන, එහෙම නැත්නම් අපි කියනවා විනෝද සැලකිලි, අර අපි කියන්නේ මේ මේ මොනවාද දියවතලි සයාම, කතුරුවන්චිල්ලා, කොවර මාර්ග මාර්ගලිද, මේ වගේ අත්දැකීම් මිනිසුන්ට ලබා දීලා ඒවා නිෂ්පාදක විදිහට මුදල් උපයීම කරන්න පුළුවන්. කොහොමනම් තමයි අපි කියනවා නිෂ්පාදිතය භාණ්ඩ සේවා පමණක් නොව නිෂ්පාදිතය පුළු ලෙස ස්ථාන අදහස් සෞ සිද්ධි උද්ගලයන් දේපොළ සංවිධාන තොරතුරු ආදී වශයෙන් ගන්න පුළුවන් කියන එක අපි බිස්නස් ටිප්ස් අලුත් වීඩියෝ හරහා අද කතා කරේ. නිෂ්පාදිතය කියන සංකල්පයේ අපි මෙවැනි අලුත් සංකල්පයකින් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. අයිබෝවන්.